මේදා සිතුවක් මෙන්ම සුරම්යා මේදාට කතා කර අතක් ගන්නටත් ප්‍රථම ගත්තේ සක්විතිටය. සක්විති කොහොමත් වන්නේ අම්මාගෙන් ඇමතුම බලාපොරොත්වේනි. හිමාලි තමා නුවරින් පිටව යන්නටත් පෙර මාගෙදර ගිනි තියෙන බව ඔහු දනී. ලොකු පුතා, සක්විති සිතුවා හරිය, අම්මා උන්නේ පරලිවියේ. පට්ට බැල්ලි ගානට ගිනි තියලා, සක්විති සිතුවේ. කියන්න අම්මේ, ඔබ මට කියන්නවත් දෙයක් ඉතුරු කරනවද? අම්මා කතා කරන්නේ අන්ධ වී බව සක්විති දනී. අම්මට ඔච්චර කේන්ති ගන්න දෙයක් නැහැ. නිකන් කේන්ති අරගෙන ලෙඩ වෙන්න එපා. සක්විති, උඹයි උඹේ ගෑණියේ හිතන් උන්නේ මම මැරිලා කියලාද? මගේ ගෑණියව පැත්තක තියන්නකෝ. දැන් මොනාද අම්මට දැනගන්න ඕනේ? ඔව්, මම මල්ලිව අර ගෙදරින් ගත්තා. ඇයි උඹ එහෙම දෙයක් කළේ? සක්විති බැලුවේ වාහනේ ඉදිරිපස අසුනට වී නුවර පාර දෙස බලාගෙන යන විමුක්ති දෙසේ. අම්මා හිතන්නේ අර කොල්ලගේ ජීවිතේ නිකන් පූස් පැටියෙක්ගේ බලු පැටියෙක්ගේ ජීවිතයක් කියලාද? මට ඉන්නේ මෙච්චරයි, මෙච්චරමයි. මූට මොනවාරි වුණොත් මට ඉඳලා වැඩක් නැහැ. එක එක්කෙනාට කොල්ලගේ ජීවිතයක සෙල්ලම් කරන්න දෙන්න බෑ. සක්විති කිව්වේ සංසුන් අය. එතකොට ඒ කෙල්ලද මල්ලිගේ ජීවිතයක සෙල්ලම් කළේ? අම්මා හදන්නේ පරණ කතාවට ඉන්නට බව සක්විති දනී. මල්ලි මේ තත්ත්වෙ ඉඳිද්දි මෙහෙම එක්කන් ඉන්න හොඳ නෑ අම්මේ. ඇයි මගෙන් ඇහුවේවත් නැත්තේ? මං අම්මටයි තාත්තටයි මල්ලිව අසනීප වුණාම කිව්වනේ. මා රස්සාවල් පවා දමල ගහලා ආවේ කොල්ලව සනීප කරන්න. උඹලට ඕන සනීප කරලා අරකිට දෙන්න. එකම දෙයක් කොළේ තියන් ඉන්න එපා අම්මේ. හරි, මල්ලිව එක්කන් ආවා කියමු. ඇයි අර අහිංසක කෙල්ලට බැන්නේ? ඒ කෙල්ල වරදක් කළාද? ඉගෙන ගන්න ආපු කෙල්ල. ඒවත් පැත්තක දාලා ඇයි මල්ලිව බලාගන්නේ? කවුරුවත් ඕන නෑ. මට පුළුවන් මේකව බලාගන්න. හරිනම් අපි ඒ කෙල්ලට පින් දෙන්න ඕන. සක්විති අම්මාට කිසිවක් පාදන්නට ගියේ නැත. හිමාලයය පුදුමාකාර ලෙස අන්ධව ඇති බව සක්විති දැන උන්නේ. කොහොමත් අම්මේ මං කොල්ලව රට එක්කගෙන යනවා. මට එහෙම මූ ඉන්නව බලන් ඉන්න බෑ. අම්මට කැමති කෙනෙක් ගෙදරගෙන නවත්ත ගන්න. මංවත් මේදාවත් ඒ වලට අත ගහන්න එන්නේ නැහැ. කියනවා නම් අපි දෙන්නා මහ ගෙදර පැත්තකවත් ඉන්නේ නැහැ. සක්විති දුරකතනේ විසන්ධි කළේ එසේ කියාය. ඔහුගේ දැස් පවා තෙත්ත තිබුණි. දැස පිසදාගෙන සක්විති බැලේ විමුති දෙසේ. බඩගිනි නේද කොල්ලෝ? සක්විති විමුත්තිගේ අත අල්ලාගෙන ඇසුවේ. අපි අක්කට කතා කරලා කොහෙන් හරි කාලමයන්. සක්විති මේදාට කතා කරද්දිම ඔහුට අමුත්තක් දැනුනේ. ඇයි බබා? මොකුත් නෑ. මල්ලිව ගත්තද? ඔව්, මේ මාත් එක්ක ඉන්නේ. අම්ම කතා කළාද? මේ දැන් බැනලා බැනලා තිබ්බ විතරයි. එන්න කොහෙනම්? සක්විතිට අමුත්තක් දැනුනේ. නිසකවම අම්මා මේදාටත් කතා කර බැනවදින්නට ඇත. ඇයි බබා? මොකුත් නෑ. ඇගේ හඬ ඇඩුම්බරය. අම්මා හොයිටත් කතා කළාද? බැන්නා. මායර් කෙල්ලගේ වෙනසක් නෑ මහත්තයෝ. අපි දෙන්නම එක වගේ පිට ගෑනෝ. මොනවද මේ කියන්නේ? මට ඔයා ඉන්නවනේ. මට ඒ ඇති. මේදා කිවි අඬමිනි. අම්මා මේදාට කොහොම කතා කරන්නට ඇද්දයි සක්විති සිතාගත්තේ. මට සමාවෙන්න බපා. ඔයා මොනව කරන්නද? මේ මොන ප්‍රශ්න තිබ්බත් මම මේ බැඳීම් හරි ආදරෙන් හිතේ තියාගෙන ඉන්නේ. එහෙම කතා කළාම මං කොහොමද ආයෙත් මහ ගෙදරට යන්නේ? එයා මත් වෙලා ඉන්නේ. කමක් නෑ. ඔයා කෑවද? කන්න. ඉක්මනට එන්න. සක්විතිර දිග සුසුමක් පිටවිය. අම්මා මේ තරමටම මේදා ගැන තරහින් ඉන්නේ වයිෂා සමග ඇය ළඟින්ම උන් නිසාද? ඇය වෙනුවෙන් කතා කළ නිසාද? අම්මා මේ තරමටම හිමාලිය ඔලෝ මුදුනේ තබාගෙන උන්නේ ඒ පලිය ගන්නද?
නැත්තං හිමාලි අගේ පැත්තෙන් දුවක් වන කෙල්ලෙක් නිසාද? වර්ෂා කපරාරු නොකළ බිත්තිය දෙස බලාගත්තනම් බලා උන්නාය. දුටු දේවලින් ඇගේ තුන්හිතම හිරි වැටී තිබුණි. මොනවා සිතන්නට ගියද ඇයට සිහිවන්නේ ගැටවේ රජෝපවනාරාමයේ අසලදී දුටු සිදුවීමේ. ඒ දැක්කද ඇත්ත? ඒත් එයා එහෙම දෙයක් කරන්නේ නැහැ. එහෙනම් මොනවද මෙතන සිද්ධ වෙන්නේ? ලීඩ පපුවෙන් වර්ෂා සිතුවේ සංසුන් වය. මම මේ ඔයාගේ දරුවෙක් බඩේ තියාගෙන විඳින දුක ඔයාට පේන්න ඕන, දැනෙන්න ඕන. එහෙම නැත්තම් අපි ආදරය කරලා නැහැ. ඒත් ඔයා මාව දුවෙක් වගේ බලාගත්. දරුවෙක් වගේ මට ආදරය කළේ. එහෙම කරපු ඔයා අරම දෙයක් කරන්නේ නැහැ. මට විශ්වාසයි, ගොඩක් විශ්වාසයි. ඒත් රත්තරන් පපුවේ තියෙන ආදර පිළිමි හෙල්ලිලා. අපි දෙන්නගේ ආදරයට මොනවද වෙලා? ඒකට ඔයා කවදාවත් කැලලක් කරන්නේ නැහැ. මාත් කරන්නේ නැහැ. එහෙමනම් මේ මොනවද උනේ? වර්ෂා චීත්තපටින් ඇඟම වැසෙන්නට පොරවාගත්තේ පුදුමාකාර සීතලක් දැනෙන නිසාය. ඒ තරමටම උණය. ගතටත් හදවතටත් මෙසේ දුක් දෙන්නට බැරි තත්ත්වයක තමා ඉන්න බව වර්ෂා දනී. ඇහුන්නේ පපුව සාමාන්‍ය කරගන්නට බැරුවය. ඒ හිටියේ මංජුලා නෙමේ, වෙන කෙනෙක්. එයාට වඩා ලස්සන කෙනෙක්. ඒත් ඔයාගේ හිත එහෙම කාටවත් වෙනස් කරන්න බෑ. මේ අපි වෙන් වෙච්ච මාස 8ට 10ට එහෙම වෙන්නම බෑ. තව කල්පයක් ගියත් වෙනස් වෙන්නේ නැති ආදරයක් අපි දෙන්න අතර තිබ්බේ. මොනවා වෙන්නට ඇද්දයි කියා වාෂා 17 සිතුවාය. සිතෙන කිසිවක් ඇත්තට සිදු නොවන බව ඇගේ සිත කීවේය. ඇත්තටම විමුක්තිර සිදු ඇති දේ ඇරෙන්නට අන් සියල්ල ගැන ඇයට සිතුනි. මම මේ දේවල් නොදෙන කොහොම ඔයා වෙනින් දුක් විඳින්ද බලන් ඉන්නද? ඔයාගේ දරුවෙකුත් බඩේ තියාගෙන පෞගිය කාලේ හැම දෙයක්ම දරාගෙන මං උන්නේ ඔයා මං වගේම අපේ ආදරේ රැකගෙන ඉන්නවා කියලා හිතන් උන්න නිසා. ඒත් අද මම කොහොමද හිත හදාගෙන ඉන්නේ? ඕනනම් තව විනාඩියක් ඇතුළත මිය සියල්ල දැනගත හැක. ඒත් ඒ තරම් දුරක් යන්නට වර්ෂාට බයක් දෙනේ. මේ දක්කට කතා කරන්න පුළුවන්, ඒත් බයයි. මේ දේවල් කොහොම වෙලාද කියලා දන්නේ නැහැ. එහෙම වුණොත් එයාලයි අසරණ වෙන්නේ. ඒ සියල්ලන්ට වඩා අද වාෂා අසරණය. මේ හැම දෙයක්ම දැකලත් ඇයි මට වාගෙන අහිතක් හිතෙන්නේ නැත්තේ? ඇයි තාමත් මට වාගෙන පුදුමාකාර ආදරයක් එන්නේ? ඇයි මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන පුංචි ආදර පිළිමේ එහෙමම තියෙන්නේ? වාෂාගේ දිනෙත් එකලවරින් දෙකඳුලක් ගලාගෙන ගියේ. ඒවා ඇගේ හිස තබාගෙන උන් කොට්ටේට වැටුනේ. කොට්ටේ තවත් එදබරියම් කරමිනි. මොනහරි දෙයක් වෙලා තියෙනවා. ඇයි මට ඒක දැනෙන්නේ නැත්තේ? වර්ෂායේ පොරවාගෙන උන් චීත්තපට ඉවත් කර ඇඳමත් ඉඳගත්තාය. ඉස්සර මෙන් නොව දැන් එහෙම එකවර ඉඳගත නොහැක. බඩ නිසා ඇඟ ඇල කරගත යුතුය. වර්ෂා කුස අතගාමින් බලා උන්නාය. අනේ තාත්ති, ඔයාටයි මටයි එහෙම කරන්නේ නැහැ නේද රත්තරන්? වර්ෂා කුස පිළිමෙත දරුවාට කීවාය. මොකද මං කරන්නේ? වර්ෂා ඉඳගෙන කල්පනා කළාය. ජීවිතය දැන් ඉස්සරට වඩා බරය. කොළම්පාරේ පුංචි හෝටල් පොඩ්ඩක් පටන් ගන්නට සිතුවේ දේකය. මේ සියලු දුක් කරදර මැද ඒවාද සිටිය යුතුය, කළ යුතුය. ප්‍රියා, වාෂා කතා කළේ අමාරුවෙනි. ප්‍රියංවදා දුවගෙන ආවේ වේගෙනි. ඇයි කෙල්ලේ? ඇහැසේ පපුවට අතක් තියාගෙනේ. ටිකක් කතා කරන්න ප්‍රියා. එහෙම ගියද්දී ප්‍රියංවදාගේ පපුවම දාගියේ. ඇයි කෙල්ල ළඟ ඉඳගත්තේ ඊසත අතගාගෙනේ? ඇයි කෙල්ලේ? කෙල්ල තමාට කතා කළේ නිකමට නොවන බව ප්‍රියංවදා තනි. මම මේ ප්‍රශ්නේ විසඳගන්න ඕන ප්‍රියා. මට තේරෙනවා හැමදාම මේ ගින්දර පපුවේ තියන් ඉන්න බෑ. ගින්දර කන්දක් තියාගෙන ඉන්න පුළුවන් ප්‍රියා. ඒත් මේ ගිනි පුපුර මට පපුවේ තියන් ඉන්න බෑ. සැබෑ ගැහණියකට මේ තරම් දුකක් තවත් නැත. මම මොනවද කරන්න ඕන කෙල්ලේ? මටත් හිතාගන්න බෑ ප්‍රියා.
මේ දක්කට කතා කරන්න ඕනද? එහෙම වුණොත් කොච්චර දිග කතාවක් කියන්න ඕනද? මේ දරුවා ගැනත්. ඒක තමයි. වර්ෂා මොහොතක් ප්‍රියංවදා දෙස බලා වුණාය. ප්‍රියා, මේක වෙන්නම බෑ. වෙන්නම බෑ. ආදරේක විශ්වාසයේ පුදුමාකාරය. උඹනේ රත්තරන් දන්නේ. ඔව්, එයා ගැන මං තරම් කවුරුවත් දන්නේ නෑ ප්‍රියා. එයා එහෙම කරන්නෙම නෑ. කෙල්ල දැන් කතා කරන්නේ පිස්සුවෙන් මෙන් නොයේ. තැන්පත් ඔය ගැඹුරුනි. ඒ දැක්ක දේ ඇත්තක් නෙමේ නම් ඇත්ත මොකද්ද? ප්‍රියන් ඔද ඇසුවාය. ඒක තමයි හොයාගන්න ඕන. උඹ වෙනුවෙන් මං ඕන දෙයක් කරන්නම්. ඕන නම් මං මහ ගෙදරට උනත් යන්නම්. මට බැරි දෙයක් නෑ. වර්ෂා ප්‍රියංවදාගේ සුරතගෙන පිරිමැත්තාය. මේ දුක් කන්දරාම දරාගන්නේ උඹ නිසා. නැත්තම් මං කඩු ගන්නාවෙන් පහලට පැනලා මැරිලා අයියේ. ජීවත් වෙන්න හයිය ගණින් කෙල්ලේ. මට ඒ අයිය තියෙනවා ප්‍රියා. ඒත් මං එහෙම කතා කරන්නම වෙනවා කෙල්ලේ. බුක්ෂොප් එකේ සුහිතාට කතා කරන්න පුළුවන්. ඒත් මට බෑ. මං කතා කරන්නම්. වර්ෂා බලාගෙන මුන්නාය. මේ මොනවත් කියන්න බෑ කෙල්ලේ. ඒත් එහෙ මොනවද වෙන්නේ කියලාවත්. කෙල්ලේ, ප්‍රියා වර්ෂාගේ සුරත මත වමත තැබුවාය. ශ්වේතා මොනා කිව්වත් මං උඹට හංගන්නේ නැතුව ඒක කියනවා. මං දන්නවා. කිව්වේ නරක දෙයක් නම් මං දරාගන්නම් ප්‍රියා. එච්චරයි. මං අදම කතා කරන්නද? හෙට කතා කරමු. මං තව ටිකක් හිතන්නම්. මං ෆෝන් එකට කාඩ් එකක් දාගන්නම්. උඹ මට කියපන්. ප්‍රියංවදාට පුදුම මේ කෙල්ලගේ හිත හයිය ගැනේ. ඇස්වලට පිනිපිනී තියෙද්දි කෙල්ල ආදරේ විශ්වාස කරන හැටි පුදුමාකාරය. මං කියනවට ඉදියාප්ප පහක් කාපන්. කන්නම් ප්‍රියා. උඹට දුකක් නම් වෙන්න එපා. ප්‍රියන් වදා නැගිට්ටේ එසේ කියමිනි. වර්ෂා මූණ සෝදාගෙන විත් කොණ්ඩේ එක මිටකට බැඳගත්තාය. තාමත් ඇඟේ උණය. ඇය මුහුණ පිසදමාගෙන කුස්සියට ගියාය. අඩුවේ යම්මේ බඩගිනි. අනේ ඉන්න, මං ඉන්දියාප්ප ටික දාලා දෙන්නම්. ඇය ඉන්දියාප්ප ටික උඩින් වියලි හාල්මැස්සන් හොදේ ටිකක් දමා පොල් මැල්ලුම් ටිකක් සමගම වර්ෂාට දුන්නාය. ඔහොම කන්න. මං දවල්ට මිරිස් මාළු ටිකක් ගෙනත් හදන්නම්. ප්‍රියා කෑවදම් මේ? තව නෑ. හිටියට එයාගේත් හිත හොඳ නෑ. අම්මා ප්‍රියාටත් බෙදන්න. ප්‍රියංවදාත් පැමිණ කුස්සියේ පඩිය උඩ ඉඳගත්තාය. කෙල්ලෝ ඒ ඉන්දියාප්ප හත අට කන්නේ ඇගේ කුසට නොවේ, දරුවා විනුවෙනි. ප්‍රියංවදා එදෙස බලා වුණේ දුකිනි. උඹ මෙහෙම කන්නේ හරි උඹට විමුක්ති අයියා ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා. නැත්තම් උඹ අද මැරෙනවා. ප්‍රියංවදා සිතුවාය. උඹ කාලා නෑනි ප්‍රියා. කමු. ප්‍රියංවදා ඉන්දියාප ටිකක් බෙදාගෙන විත් වර්ෂා ඉඳගෙන උන් තැනම ඉඳගත්තාය. අම්මා කෙල්ලෝ දෙන්නාටම පොල් මැල්ලුම් බෙදුවාය. සක්විති මහගෙදරට ආවේ දහවල් 12ට පමණය. උදේ කෑමෙන් පසු වාහනයේදීම නිදාගත් විමුක්ති අවදි වූයේ කොළඹට කිට්ටුවේදීය. විමුක්ති ආසනයේ නිදාගෙන සිටිද්දී සක්විති ඕදස සියවරයක් පමණ බලා හීල්ලුවේය. අපි අංකොල්ලෝ හොඳ වොෂ් එකක් දාලා කමු. සුරම්යා කාමරෙන් පිටතටවත් ආවේ නැත. සක්විතිද ඒව සොයාගෙන ගියේ නැත. තනෝජා කාමරයට ආවේ ටික වෙලාවකට පසුය. අනුලක්කට කොහොමද කෙල්ලේ? අක්කව හවස හොස්පිටල් ගෙනියනවලු. අනේ මම යන්න කලින් ඒ පැත්තේ එන්නම්. ධනේ අයියාකෝ ගියා. හවස එනවා කිව්වා. අක්කට විඩින් විඩි අමාරු වෙනවා. හෙට ලැබෙයි බබා. එතකොට ඔයත් පුංචි කෙනෙක්. තනෝජා අහිංසකව සිනාසුනාය.
ලොකු නෝනට හොඳටම තරහකින්. ආර්යා විඩින් විඩේ කතා කර කර තරහ ගස්සනවා. හිමාලිත, ඔව් පුංචි මහත්තයව එක්කන් ආපු එක හොඳයි සුදු මහත්තයා. එයා කරන ඒවා මමනේ දන්නේ. මාත් දන්නවා කෙල්ලි, මොනවද දවල්ට ඉව්වේ? මාළුයි පුංචි පිපිඤ්ඤ සලාදයි. මදි, පුංචි මහත්තයා එළවලු කන්න ආසම නෑ. අලවුදි ටිකක් හදලා බිත්තර ඔම්ලට් එකක් දාමුද කෙල්ලි? පටස් ගාලා දාන්නම්. විමුක්ති ඇත්තටම අලවුදි සමග බිත්තර ඔම්ලට් කන්නට ආසය. අපි නාමු. කොල්ලාගේ මූණ ඉස්සරට වඩා අමුතිය. මං කවුද? අයියා, ඔබේ අයියා. අයියා, විමුක්ති එහෙම කියද්දි සක්විති කොල්ලාව වැළඳගත්තේ. උඹට කොයි වෙලාවකරි කෙල්ලව මතක් වෙනවා. එදාට ඔක්කොම ඉවරයි. සක්විති විමුක්තිට තුවාය අඳවා නාන කාමෙන්ඩ රැගෙන යමින් සිටුවේ. නෑමෙන් පසු විමුක්තිට බත් කැවූ සක්විති ඔහුට බලන්නට කාටුන් චිත්‍රපටයද දමා දී පහලට ගියේ. පුංචි මහත්තයා තනියම කෙල්ලේ විඩින් විඩේ බලන්න හොඳේ. මං බලනවා සුදු මහත්තයා. කෝ, සක්විති හිමීට ඇසුවේ අම්මාගෙන. සුදු මහත්තයා ආවා කියලා දන්නවා. කාමරෙට වෙලා ඉන්නේ තරහට. මගෙන් ඇහුව කෑම කෑවද කියලා. සුදු මහත්තයා කාලා යන්න. මං ගිහින් කනවා කෙල්ලේ. සක්විති අන්නට පෙර සුරම්යාගේ කාමරෙට එබුණේ. මල්ලිව නාවල කවල තියෙන්නේ අම්මේ. මං හවස එනවා. සුරම්යා කතා කළේ නැත. අම්මාගේ මේ නිහඬ බව, එතරම් හොඳ නැති බව සක්විති දනී.